දෙහිවල හෝටලයක් කඩා බිඳ දැමීමක් සම්බන්ධව දැන් පොලිසියට චෝදනා එල්ලනවා. මේක මේ අපි අවසර අරගෙන හදපු එකක්. පොලිසිය ඇවිල්ලා කඩලා බිඳලා දැම්මේ. මේක පෞද්ගලික තරහාවක් පරිමාණනද කියලා ඒ අයිතිකරුවන් කියන පිරිස විශාල චෝදනාවක් ඔබතුමාට බරපතල චෝදනාවක් පොලිසිය පැත්තට එල්ලෙනවා. ඔබතුමාලා මොකද්ද ඒ සම්බන්ධව දරන අදහස? නීති විරෝධීව වෙරළ භූමියක් තුළ ඉදිකරන ලද ගොඩනැගිල්ලක් කඩා බිඳ දැමීමේ ක්‍රියාවලියට පොලිසිය විසින් සිදු කරන්නේ නැහැ. වෙනි බලයක් පොලිසියට නැහැ. පොලිසිය කරන්නේ යම් කිසි ආකාරයකට නීති විරෝධීව ජාවාරමකේ මුදල් උපයලා තිබුණු ගොඩනැගිලි අපි කරේ ඒවා තාවකාලිකව තහනමට අරගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම. මේ කියන ඔය කියන දෙහිවල ප්‍රදේශයේ ගොඩනැගිල්ල කඩා බිඳ දාන්නේ නීතියේ තියෙන බලතල අනුව ඒ වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා. අධ්‍යක්ෂ ජනරාල්වරයාට පනතේ බලතල තියෙනවා එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා. ඒ කියන්නේ නිසි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පසුව ඒ දෙන ලද උපදෙස් හා ඒ ක්‍රියාමාර්ගයේ අදාළ පුද්ගලයා විසින් නිසි පරිදි අනුගමනය කළ නැත්නම් ඔහුට බලය ලැබෙනවා ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ පනතේ ඔහුට බලය තියෙනවා. ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීමක් තමයි නිරීක්ෂණය වෙන්නේ. පොලිසිය කිසිම අවස්ථාවක ගොඩනැගිලි කඩලා දැමීමට මැදිහත් වීමක් වෙලා නැහැ. නමුත් එවැනි අවස්ථාවල පොලිසියේ ආරක්ෂාව එම නිලධාරීන් විසින් ඉල්ලා සිටින එම නිලධාරීන් විසින් පමණක් නෙවෙයි බොහෝ නිලධාරීන් රජයේ මොකද ආරක්ෂාව සම්බන්ධයෙන් සහාය දෙන්න පොලිසිය බැඳලා ඉන්නවා. ප්‍රාදේශීය ලේකම්වරයෙක් හෝ එවැනි දිස්ත්‍රික් ලේකම්වරයෙක් හෝ යම් කිසි කාරණයක් සම්බන්ධව සහාය ඉල්ලුවාම ලබා දීමට පොලිසිය බැඳලා ඉන්නවා. මෙහිදීත් එහෙමයි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සහාය ඉල්ලීමක් කරලා තියෙනවා. එදා උදෑසනම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ජේෂ්ඨ නිලධාරියෙක් විසින් දෙහිවල පොලිස් ස්ථානයට මෙන්න මේ කාර්ය සඳහා අවශ්‍ය කරන පොලිස් ආරක්ෂාව ලබා දෙන්න යම් ආකාරයකට ඒ යන නිලධාරීන්ට හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. මේ මද්දව්‍ය ජාවාරම් කරුවෙක්ගේ ස්ථානයක් කියලා සැකයක් තියෙනවා. ඒ සැකය ඔස්සේ යම් කිසි එවුන්ගෙන් අනතුරක් වෙන්නට පුළුවන් ඒ පුද්ගලයන්ගෙන්. ඒ නිසා ඒ යන නිලධාරීන්ට ඒ වගේ මේ ගෙනියන යාන්ත්‍ර සූත්‍රවලට යම් කිසි කරදරයක් වෙන්නට පුළුවන්. ඒ නිසා ආරක්ෂාව දෙන්න කියන ඉල්ලීම සිදු කරලා තියෙනවා. ඒ සිදු කිරීම අනුව තමයි ගල්කිස්ස කොට්ටාෂ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඒ වගේම මුලස්ථාන දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත්වලා ඒ වගේම ඒ දකුණු දිසා බාර නියෝජ්‍ය කොළඹ දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මැදිහත්වලා එතෙන්ට අවශ්‍ය ආරක්ෂාව පොලිසිය විසින් ලබා දීලා තියෙනවා. නමුත් කඩා ඉවත් කිරීමේ කටයුතු සිදු කරලා තියෙන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ බලතල සහිත නිලධාරීන් විසින් පොලිසිය කරේ මේ සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දීම පමණයි. කියන්නේ ඔවුන් කියනවා මේක නීත්‍යානුකූලව අපි අවසර ගත්තේ කියන කාරණාවේදී පොලිසිය මැදිහත්වීමක් කරේ නැත්තේ ඇයි, මේක නවත්තන්න කඩන එක නවත්තන්න ඔබතුමාට ඇයි ක්‍රියාමාර්ගයක් ගන්න තිබුණ නැද්ද කියන එක තමයි ඔවුන් ප්‍රශ්න කරන්නේ. මීට පෙර දැනට වසර කීපයකට පෙර මේ සම්බන්ධව මෙම ස්ථානයේ මේ ගොඩනැගිල්ල නීති විරෝධී ගොඩනැගිල්ලක් ඉදිකරෙන්නේ කියන කාරණය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා ඒ සම්බන්ධව ගරු අධිකරණයට පොලිසිය විසින් මේක ඉදිරිපත් කරාට පස්සේ ගරු අධිකරණය මගින් රුපියල් 25,000ක පමණ දඩයකුත් නියම කරලා තියෙනවා. ඊට අමතරව මේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ අයට මේ ස්ථානයේ මේ ඉදිකිරීමට එපා නැත්නම් කඩා ඉවත් කරන්න කියන දැනුම් දීමත් අවස්ථා කීපයකදී සිදු කර බවට වාර්තා වෙනවා. කෙසේ වුවත් ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශවයේ යම්කිසි ඒ තියෙන තොරතුරු හෝ ඔවුන්ට ඒ ක්‍රියාමාර්ගය ගන්නට සිදු හේතුව හෝ එවැනි කාරණා ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි විමසලා දැනගන්නට වෙන්නේ, කරුණු පැහැදිලි කරගන්නට වෙන්නේ. විශේෂයෙන්ම පොලිසිය පාර්ශවයෙන් අපි ආරක්ෂාව ලබා දෙලා තියෙනවා. ඒ වගේම පැමිණිලි ලැබුණු අවස්ථාවල පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් එවැනි ලිපි ලේඛන යමක් තිබුණා නම් ඒවා ඉදිරිපත් කළා. ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක තමයි ඔවුන් කටයුතු කළ යුතු වෙන්නේ. ඒ සම්බන්ධව ඒ දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් තමයි ඔබට විමසලා තහවුරු කරගන්න වෙන්නේ.